එදා අපි ඉන්ට්‍රොඩක්ෂන් එකේදී ආෆ්ටර් ඉෆෙක්ට්ස් ගැන දේවල් මොකක්ද ආෆ්ටර් ඉෆෙක්ට්ස් කියන්නේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් වීඩියෝ ප්‍රොඩක්ෂන් VFX මෝෂන් ග්‍රැෆික්ස් වගේ දේවල් කතා කරා. ඒතර කෝස් එකේ අපි කරන දේවලුත් අපි කතා කරා. ඊට අමතරව සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන රික්වයර්මන්ට් වගේ දේවලුත් බේසිකලි කතා කරගෙන ගියා. හරිද? බේසිකලි කතා කරගෙන ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. සහ මේක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ වගේ දේවලුත් කතා කරගෙන ගියා. නමුත් සමහර කට්ටිය දෙක තීරීමේ හෝ හැකියාව තියෙන හින්දා අපි වෙනම වීඩියෝ එකක් මේකට කරවන්න තීරණය කරා. ඉන්ස්ටෝල් කරන සහ version තෝරා ගැනීම. හරිද? මුලින්ම මෙහෙම same me after effects ගත්තොත් එීම advanced software එක. මේ advanced software එක run කරගන්න වඩ හොඳ PC එකක් තියෙනවා. ඒ කියන්නේ හොඳ client කෙනෙක්ට වැඩ කරන්න අදාළ වෙන විදිහට final output එක හොඳට දෙන්න නම් හොඳ output එකක් දෙන්න නම් හොඳ performance machine එකක් ඕනේ. ඒයි machine එකක් ඕනේ ගත්තොත්. එහෙම මේ after effects වැඩ කරද්දී ඔයාලට preview බලා ගන්න ඕනේ. edit කරන්න යනවා. ඒ එනකොට preview බලා ගන්න නම් මේක හරිය විදිහට ස්ට්‍රක් වෙන්නේ නැතුව බලා ගන්න ඕනේ. මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි වැඩ කරගෙන යනකොට හැමතිස්සෙම ස්ට්‍රක් වෙන ගතිවල් තියෙනවා. ඒක normal දෙයක්. හරිද? ස්ට්‍රක් වෙන එක නවත්තන්න බැරි දෙයක්. හරිද? මේ software වල මොකද අපි හොඳ powerful performance PLM machines පාවිච්චි කරන්නේ නැහැ නේ. ගොඩක් ලොකු ලක්ෂ 1 million වගේ machine ලක්ෂ 10 20. හරිද? මොක තියෙනකින් අපිට game ගහගෙන යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මේකෙදි render time එක ගොඩක් normal machine එකක්. ඒ කියන්නේ මේ සාමාන්‍ය ප්‍රමාණයකට තියෙන මැෂින් එක රෙන්ඩර් ටයිම් එක පොඩ්ඩක් වැඩි වෙනවා. හරිද? ඔන්න ඔය කියන. ඒත් එක්කම ගොඩාක් ඉෆෙක්ට්ස් දාලා වැඩ කරද්දී ස්ට්‍රක් වීමේ හෝ ක්‍රෑෂ් වීමේ හැකියාව තියෙනවා. නමුත් ඔය ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ස්ටාර්ට්අප් එකක් වෙන විදිහට ඔයාට තියෙන දෙයින් මේක ප්‍රයෝජනට අරන් ඉස්සරහට ගිහිල්ලා ඒකෙන් අනින් පැත්තක් හෝ යම් ප්‍රමාණයක මොකක් හරි වැඩ ප්‍රමාණයක් කරලා ඔයාට මේ සොෆ්ට්වෙයාර් එකත් එක්ක යන්න පුළුවන් කියලා තේරුණ දවසට ඔයාට පුළුවන් මේ අප්ඩේට් එකට යන්න. හරිද? ඕකේ. එතකොට ඔයා ගාව තියෙන මම මුලින්ම පල්ලේ හැමතර ඉඳලා කියන්නේ ඔයා ගාව තියෙන ඩුවෙල් කෝ i3 4GB RAM එකක් වගේ තියෙන මැෂින් එකක් නා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ආෆ්ටර් ඉෆෙක්ට්ස් version එකක් දාගන්නව නම් 2018 2015 අතර version එකක් දාගමු කියන එක. හරිද? 2018 හෝ 15 අතර version එකක් දාගමු කියන එක. හරිද? එතනදී සාමාන්‍ය 1GB 2500GB 500MB 500 වගේ VJ මේ රේන්ජ් එකක් හෝ නැත්නම් 1GB වගේ ඔන් බෝඩ් හෝ සෙපරේට් වීච් එකක් තිබ්බොත් ප්‍රශ්නයක් නැතුව රන් කරගන්න පුළුවන්. හැබැයි රෙන්ඩරින් ටයිම් එක පොඩ්ඩක් වෙලා යයි. මේ රෙන්ඩරින් ටයිම් එක දන්නේ නැති නම් ප්‍රශ්නයක් නැහැ. මම මේ ඉස්සරහට කොහොමද කියලා දෙනවනේ. ෆස්ට් ඩේගේ නෙක්ස්ට් පීච් එකේ කරන්න. හරි. එතකොට මේකෙදි ඔන්න ඔය විදිහට තමයි මේ බේසික් එක. ඊළඟට ඔයාට පුළුවන් ඔයාගේ මැෂින් එක i3 එකකින් උඩ Intel series එකත් එක්ක මම කතා කරන්නේ. ඒක Ryzen series එකක් ගැන ඔකට හිතා ගන්න පුළුවන් තියෙන මේ මේකත් එක්ක. හරිද? මේ මේ අනිත් මේ specifications ඒවා. ඒක 1TB hard disk හෝ 500GB hard disk තියෙනවා නම් dual core i3 4GB RAM තියෙන කට්ටියට කිසි ප්‍රශ්නයක් නැහැ run කර ගන්න පුළුවන්. මං කිව්ව versions වල වැඩ කර ගන්න පුළුවන්. හරිද? ඒත් එක්කම සාමාන්‍ය Windows 10 වගේ use කරනවා නම් i3 4GB RAM තියෙන කට්ටිය කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්කම Windows 7 use කරන කෙනෙක් ඉන්නවා නම් 2015 වගේ version එකක් දාගන්න පුළුවන්. 2018 සමහර වෙලාවට install වෙන්නේ නැති ගතියක් සහ bugs නම් මනම් එන ගතියක් තිබ්බා. ඒ ප්‍රශ්නයක් නැහැ. ඒක හදාගන්න පුළුවන්. ඔයාලට තියෙන dual core i3 අතර machine එකක් නම් 4GB RAM නම් ඔයා 2018 2015 වගේ version එකක් දාගෙන වැඩ කරන්න පුළුවන්. හැබැයි ඔයාලට rendering යනකොට time එක පොඩ්ඩක් waste වෙනවා. time එක පොඩ්ඩක් වැඩි වෙනවා. හරිද? ඒත් එක ඉස්ට්‍රක් වීමේ හැකියාවක් බලපානවා. නමුත් ඔය ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒක ඉස්සරහට කන්ටිනියු කරගෙන ගිහිල්ලා ඒ වැඩ කොහොමද ආෆ්ටර් ඉෆෙක්ට්ස් ඉස්සලා අවබෝධ කරගන්න පුළුවන් ඔය අලුත් කෙනෙක් නම්. ඒත් එක්කම ඔයාට තියෙන්නේ i3 8GB RAM එකේ ඉඳලා 16GB RAM, i3, i5, i7 8GB RAM, 16GB, 32GB RAM වගේ නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව රන් කරගන්න පුළුවන්. GPU එක ගැන කියනවා නම් onboard VJ එකක් තියෙන කෙනෙක්ට onboard VJ එකක් තියෙන කෙනෙක්ට මම අර කිව්ව මුල් කාරණාව. ඒ කියන්නේ පොඩි struct beams හෝ preview එක බලාගැනීමේ පහසුතාවය එනවා. හොඳ separate VJ එකක් තියෙන. හරිද? RTX range එකේ වගේ හොඳ මේ range එකේ තියෙන කෙනෙක්ට කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරිද? ඒක එකක්. එතකොට සාමාන්‍ය 4K වගේ out render outputs වගේ ගන්න හිතන් ඉන්නවා නම් ආට 16GB RAM වත් තියෙන්න ඕන අඩුම වැඩ කරද්දී. නමුත් ඔය ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යනවා නම් මම ඔය කිව්ව බේසිකලි කාරණාත් එක්ක යන්න පුළුවන්. හොඳ වැඩක් කරගන්න පුළුවන්. Tamanta machine එකක් නැහැ කියලා මේවා කරගන්න එපා. ඒක එකක්. හරිද? අපි වැඩ ටික කරමු. හරි. එතකොට මේ සාමාන්‍යයෙන් මම මේ කිව්ව කාරණා ටිකත් ඔයාලට පුළුවන් මේ Google එකේ search කරලත් බලන්න. Google එකේ search කරලත් බලන්න මේ minimum specifications කියලා මේ කට්ටිය
මේ දාන්නෙත් එන්නේ ඒවම තමයි. හරිද? මෙන්න මේ වගේ තමයි. මේ GPU එක 2GB. දැන් මේ තියෙන requirement ගත්තොත් එහෙම මේ මෙතන minimum specifications කියලා ඇවිල්ලා තියෙන එක ගත්තොත් එහෙම ඉතාලම මේ කියන්නේ මේ විදිහට. ඒ කියන්නේ ගොඩාක් මේ හොඳ productions කරන්න. හරිද? 4K වගේ outputs ගන්න මේ specification තමයි මෙතන වෙන්නේ. හින්දා ඒක ලොකු හානියක් කරගන්න එපා වට machine හොයන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. තියෙන එකෙන් අපි කරගෙන යන්න. හැබැයි instructive මේ හැකියාව කියන්නේ ඒකත් ඉතින් දරාගෙන කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. machine එකට හානියක් වෙන්නේ නැහැ. හරිද? හරි. එතකොට මම අර කිව්ව මූලික කාරණා ටික මතක තියාගන්න. හරි. ඊළඟට කට්ටියට මේ software එක download කරන්න. මේ software එක download කරද්දී all PC world එකෙන් හෝ නැත්තම් get into PC කියන එකෙන් වාට යන්න පුළුවන්. ඔයාලට මම කිව්වා නැවතත් කියනවා මේ 2018 version එක. ඇත්තටම කතා කරන්නේ මම පාවිච්චි කරන මේ machine එක මම පාවිච්චි කරන 2018 version එක. අනිත් එක මේ versions ගැන කතා කරනවා නම් මේ versions එන්නේ අවුරුද්දේ අවුරුද්දේ versions එන්නේ මේ තියෙන bugs වගේ දේවල් security bugs අනම්මනම් දේවල් fix වෙලා. හරිද? අපි ඇත්තම කතා ගත්තොත් මේ software එක අපිට සල්ලි දීලා ගන්න බැරි හින්දා සමහර වෙලාවට ඒ bugs fix වෙලා update වෙලා එන features අපිට ලොකුවට හානියක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි අනිත් එක 2021 2018 19 20 කියන ඒවාගේ ලොකු වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. හරිද? කිසිම ලොකු වෙනසක් නැහැ. වෙනසක් ඇත්තෙම නැති තරම්. ඒ කියන්නේ අපි කරන වැඩේ 2020 කරන වැඩේ 2019 කරන වැඩේ හැම එකම ඕන විදිහටම සමාන විදිහට කරන්න පුළුවන්. ඒක මුලින්ම කියන්නත් ඕනේ දැන්. හරිද? දැන් 2021 කරන වැඩ 2018 කරන්නත් පුළුවන්. 18 කරන වැඩ 2021 කරන්නත් පුළුවන්. හරිද? එතකොට බග් ෆික්ස් ආරම්භනන් තියෙනින් තමයි වර්ෂන්ස් එතන get into pc කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔය කට්ටියට පුළුවන් software එක download කරගන්න. ඒත් එක්කම අපි දීලා තියෙනවා Google Drive එකේ හරිද? Google Drive එකේ links දෙකක්. හරිද? මේ document එකේ links දෙකක් දීලා තියෙනවා. හරිද? document එකේ links දෙකක් දීලා තියෙනවා. එතනිනුත් ඔය කට්ටියට 2019 හෝ 2018 versions ටික download කරගන්න පුළුවන්. හරිද? get into pc එකට ගිහිල්ලා තෝරනවා වට 2021 2020 download කරගන්න පුළුවන්. mac තියෙනවා නම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. download කරගන්න පුළුවන්. මේකේ download කරගද්දි කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදියට ගියා. ඒකල්ලා මෙන්න මෙතනින් download now කියන එක දෙන්න. හරිද? දුන්නට පස්සේ මෙන්න මේක පොඩ්ඩක් waiting වෙලා යනවා. හරිද? start වෙනවා download වෙන්න. හරිද? තොර download වුණාට පස්සේ password එක ඉල්ලුවොත් හරිද? extract කරලා තියෙන password එක ඉල්ලයි මෙන්න මේක. හරිද? එතකොට මම යන්න download කරගත්ත දැන් 2000 අපි මම දැන් download කරගත්ත දැන් පෙන්නන්න. මෙන්න මේ වගේ files තුනක් එන දැන් මම file එකක් මත. හරිද? ඔය version එක අනු වෙනස් වෙනවා. හරිද? මෙතන මම දැන් ඔකට පෙන්නන්න 2020 64 bit එක. හරිද? 2018 version එක 2019 version. මම මේ තුනම පාවිච්චි කරනවා. හරිද? තුනම පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ එක එක අවශ්‍යතාවයන් අනුව පාවිච්චි කරනවා. හරිද? ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට මේ 2020 හරිද? 2020 ගත්තොත් එහෙම අපි extract කරවුවොත් එහෙම මේකේ password එක එනවා get into pc එකෙන් ගත්තොත්. get into pc එකෙන් ගත්තොත් password එක ගිලනවා. මේ password එක කට්ටිය මෙතන දීලා තියෙනවා. හරිද? අතන දීලා තියෙනවා. ඒ කට්ටිය password එක මෙතන ගියාට පස්සේ password එක දීලා තියෙනවා. අපි password එක copy කරගෙන හරිද? එතකොට ඔක එක්ස්ට්‍රැක්ට් වෙනවා. එතකොට මේ විදිහට තමයි මේකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ. ඒත් එක්කම මෙන්න මේක මේ මේ ඕල් මේ PC world එකෙත් ඔකට මේ මම කියන්නේ මේ software මේකේ ඕන software එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අය මේ ආඩුවට කී කිය මේ හොය හොය ඉන්න දෙයක් නැහැ. කෙලිමේ software එකක් ඩවුන්ලෝඩ් කරන්න මේ size පාවිච්චි කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මේකේ තර විදිහම තමයි ඩවුන්ලෝඩ් නව කියලා ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකේ password එක මෙතන තියෙනවා 123 කියලා. එක්ස්ට්‍රැක්ට් කරලා දැන් විදිහට ඒ හරිද? එතනත් ඒ කට්ටිය දීලා තියෙන 2021 ස්පෙસિෆිකේෂන් අඩුම හරිද? අඩුම මෙන්න මේ විදිහට යන විදිහට කියලා. හරිද? ආවට පස්සේ මේකේ තියෙනවා සම්පූර්ණ සෙටප් එක. හරිද? මේ සෙටප් එක රන් කරවන්න තියෙනවා. හරිද? සෙටප් එක රන් කර ගන්න තියෙන්නේ. මේක මම හිතන්නේ ඔල්රෙඩි මේවා කරගත් එකක්. හරිද? ට්‍රැක් වෙලා තියෙන software එකක්. හරිද? මේ get into pc එකේ අපි දැන් සෙටප් එක රන් කරලා බලමු. 2020 ඉන්ස්ට්‍රෝල්මන්ට් එක. එතකොට මෙන්න මේ විදිහට තමයි යන්නේ තියෙන්නේ. ඉංග්‍රීසි එක තියෙනවා. ඉංග්‍රීසි දෙන්න. ඩිෆෝල්ට් ලොකේෂන් ලොකේෂන් එක කොහොමද දෙන්න පුළුවන්. නමුත් ඩිෆෝල්ට් ලොකේෂන් එකම තියන්න. හරිද? ඒකලා මේක ඉන්ස්ට්‍රෝල් වෙන්න පටන් ගන්නවා. හරිද? ඉන්ස්ට්‍රෝල් වෙලා ඉවර වෙලා වාට පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැතුව
පාවිච්චි කරන්න. හරිද? කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් 2019 version එක. 2019 version එක ඔල්රෙඩි ওই විදිහටම තමයි කරන්න තියෙන්නේ. 2019 version එක අපි අරගම් බලන්න. 2019 version එක හරි. 2019 version එක දැන් මේ extract කළ ඉවරයි. ඒකත් තියෙන්නේ කෙලින්ම pre-activated වෙලා තියෙන්නේ. 2019 version එක pre-activated වෙලා තියෙන්නේ. ඒකේ pre-activated කියන්නේ මේක සම්පූර්ණයෙන්ම run කරන්න විතරයි තියෙන්නේ. setup එක හරි double click කරලා run කරන්න තියෙන්නේ. ඒකල්ලා මේකේ ඕන readme file එකේ තැති විස්තරයක් දාලා හරිද? readme file එකේ තැති විස්තරයක් දාලා ඔකට තියෙන readme file එකේ තැති විස්තරයක් දාලා මම activate කරලා තියෙන 2019 version එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකල්ලා home screen fix එකත් මේකත් install application එක run කරවන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. හරිද? එතන 2020 ඒ විදිහට මේ install කරන්න තියෙන්නේ setup එක run කරන්න තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන්ස් ඕල් PC වර්ල්ඩ් එක මේ අපි ඩවුන්ලෝඩ් කරගත් එක ප්‍රී ඇක්ටිවේටඩ් 2019 version එක ඔය එක. තොත් මේ 2019 version එක ඔකට දීලා දෙනවා අපි ලින්ක්ස් වලම ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක වල 2018 version එක අපි පොඩ්ඩක් රන් කරමු. 2018 version එකේ හරිද? මොකද 2018 version එක ගත්තේ ඒකෙන් මනේ අපි. හරිද? මෙන්න මේ ඕල් PC වර්ල්ඩ් එකෙන් ඔයාලට මේ 2018 version එක ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒකත් කිසි ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. 2018 software එක extract කරලා පස්සේ මෙන්න මේ වගේ දෙනවා 2018 version එක. ආවට පස්සේ ඔයාලට පුළුවන් මේක setup එක install කරන්න. setup එක install කරද්දී normal විදිහටම setup එක install කරගෙන යන්න පුළුවන්. ඒකල මේ installment එක complete වුණාට පස්සේ close කරන්න. close කරලා ඉවරලා මෙන්න මෙතෙන් දෙන්න. මෙතෙන් ආවට පස්සේ මේ තුනකින්ම අපිට installment එක complete කරන්න පුළුවන්. ඒ කියන්නේ track එක complete කරන්න පුළුවන්. ලේසි මේක තමයි universal patch එක දාන්න. universal patch එකේදී මේක run කරවන්න. run කරද්දී ඔය කට්ටිය දෙන්න පුළුවන් window එකක්. එහෙම නැත්නම් ඔයාලා run කරද්දී මේකේ security alert එකක් එන්න පුළුවන්. එතකොට ඔයා කරන්න ඕනේ windows defender. හරිද? මෙන්න මෙතෙන්ට ගිහිල්ලා windows defender open කරලා firewall and threat කියන real time protections මෙන්න මෙතෙන්ට ගිහිල්ලා virus and threat protection settings වලට ගිහිල්ලා මේ real time protection එක off කරන්න. protection එක. හරිද? off කරන්න. ආවොත් එහෙම නැති වුණොත් ආයෙත් ඔයාට වෙන්නේ දැන් සමහර වෙලාවට මේකේ ෆයිල් එක අයින් කරනවා මේක රන් කරලා ඉවරනවා. හරිද? සමහර වෙලාවට දැන් මුලින්ම ඔයා මේ ෆයර්වෝල් එකේ සීන් එකක් ආවේ නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක මේ විදිහටම කරන් යන්න පුළුවන්. නැත්තම් ඔයාට ආවොත් එහෙම ආයෙ එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනේ මේ ෆයිල් එක මෙතෙන් දා ගන්න. හරිද? ආයෙ එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඒකලා පැච් එක you can find search yes කියලා දෙන්න. උනට පස්සේ අනිත් එක තමයි මේකේ දැන් මේ ඒසේ ඩිසේබල් කරාට පස්සේ රියල් ටයිම් එක ඕෆ් කරාට පස්සේ මේක රන් කරන්න පුළුවන් වෙන්නේ. රන් කරාට පස්සේ මේකේ ඔයාට පුළුවන් වර්ෂන් එක try කරන්න. පැච් yes දීලා දෙන්න. දීලි බලලා මේකෙන් ඔයාට පුළුවන් ඔයාගේ software එක install කරපු දැනට යන්න. C එකේ program files නේ Adobe 2018 version එක support file හරිද මෙන්න මේක සිලෙක්ට් කරලා දෙන්න. එකලා ඕපන් දෙන්න. දුන්නාට පස්සේ ඩන් කියලා එනවා. හරිද? ඒතකොට ඔච්චර තමයි software install කරගන්නීමේ. දැන් මේ දෙක කරගන්නවට වඩා ඉතාම අමාරු ටිකක් පොක පොඩක් නටන්න වෙන කතන්දරයක් තියෙන නිසා. අපි මේ විදිහට කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. version එක ලොකු බලපෑමක් නැහැ. 2018 19 20 21 versions වල bugs fix security fixing වගේ දේවල් වෙලා තියෙන නමුත් අපි track tab පාවිච්චි කරන හින්දා ඒ වගේ එච්චර වැදගත් කමක් නැති වෙනවා. හරිද? මොකද එකම සමානයි කරන්න පුළුවන් වැඩ හැම එකම. හරිද? පොඩි පොඩි වෙනස්කම් තියෙනවා මේ window එකේ bass වල ඒ වගේ පොදු after effects කියන පොදු. හරිද? එතකොට මම පෞද්ගලිකව පාවිච්චි කරන්නේ මේ ප්‍රඩේට 2018 version එක මට හරි ආසා හින්දා සහ මට මේ කියන්නේ පෞද්ගලික ආසා හින්දා ඒක හින්දා. එතකොට මම ඒක දැන් ඕෆ් කරන රියල් ටයිම් ප්‍රොඩක්ෂන් එක මගේ කි හරිද ඔන් කරනවා දැන් හරි කළා ඔන් කරාම හරි කළා software එක ඔකේ ඔන් කර ගන්න පුළුවන් හරිද ඔය තුනෙන් කැමති එකක් දා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේ එතකොට අපි වැලිඩිටි එක කරන් යන ගොඩක් වැඩ ගොඩක් දිනන කරන්ද එතකොට පළවෙනි දවසේ කඩිය වැලිඩිටි එක කරන් ස්ටාර්ට් වෙනවා software එකක් දාගෙන
අපි හම්බෙමු.